Devotional. Sadu, sadu, sadu. Namaskar. Namaskar vivadam ruvenate samada sadham saranayami. Namaskar vivasanga ruvenate samada mahasanga saranayami. Namaskar viva tunuruvenate samadati sarana saranayami. Sadhu, sadhu. මාගේ ගුරු දේවෝත්තම පින්නලකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අසපි වැඩවසන පින්න ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. පින්වත්නි, දැන් මේ වෙලාවේ මේ පින්වත් සිළු දෙනා සූදානම් වෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. මම ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය කියලා දෙන්නම්. හොඳට අහගෙන ඉන්න, නුවණින් කල්පනා කරන්න. විශේෂයෙන්ම අද අපි ඒ ධර්මයේ තියෙන දහම් කාරණා ඉගෙන ගන්න කල්පනා කරේ. බුදුරජාන් වහන්සේගේ ශාසනය, අපගේ ගෞතම බුදුරයන් ශාසනයේ ප්‍රතිලාභීන් අතර අගතැන්පත් සීවලී මහරහතන් වහන්සේගේ ජීවිත කතාව ඇසුරින් උන්වහන්සේගේ ජීවිතෙන් අපිට ගන්න තියෙන්නේ මොන වගේ පණිවිඩයක්ද කියන කාරණා මුල් කරගෙන. ඒ සීවලි කුමාරයාගේ අම්මා තාත්තා උනේ සුප්පවාස උපාසිකාව, එවගේ උපාසක මහත්ය දෙන්න. ඒ සීවලි කුමාරගේ උපත හරි විශේෂ එකක්නේ. සාමාන්‍යයෙන් මෞසුක දරුවෙක් පිළිස්සඳ ගන්නකොට පිළිතරගෙන මාස 9ක් 10ක් විතර ඉන්නනේ. සීවලි කුමාරයාගේ ජීවිතය එහෙම උනේ නෑ. මව් කුසේ හිටියා කීයක්ද, කොච්චර කාලයක්ද? අවුරුදු 7යි මාස 7ක් ඉඳගෙන. අවුරුදු 7යි මාස 7ක්. එතකොට මේක මේ කර්ම විපාකයක සකච්ඡිත එක. දැන් කාලේ විස්තරය සඳහන් වෙන්නේ කොහොමද? කලින් ජීවිතයක රජ කෙනෙක් වෙලා ඉඳද්දී රටක් අල්ලන්න ගිහිල්ලා ඒ නගරයේ හිටපු පිරිස නගරයට කොටු කරලා තිබුණා මෙච්චර කාලයක්. අවුරුදු 7කුයි මාස 7කුයි. ඒක විපාකය. විපාකෙන් කොටසක්. දුගති යපිලා ගොඩාක් දුක් විඳා. දුක් විඳලා තමයි ආයේ මනුෂ්‍ය ලෝකේ ආපස්සේ මේ ගර්භේ දරු මේ මව් කුසක ඉන්දුනිය මාස අවුරුදු 7යි මාස. ලේසි වැඩක්ද? අතපය වකුඩු කරගෙන එක තැනකටලා ඉන්නවා කියන්නේ. අපි කාමරයකට දාලා වහලා දවසක් හිටියොත් පුළුවන් වේද? නේ ලයි කරුවලේ ඒ විස්තරය තියෙනවනේ. සීවිල කුමාරිය පුදුනට පස්සේ සැප සාරිපුත්තු ස්වාමීන් වහන්සේ යනවා සැපසේ හිටියද කියන්නේ. අනේ මොන සැපියද ස්වාමීන් වහන්සේ, මේ මේ කාලයක් ඇතුළ හිර වෙලා ඉඳිය සෑහෙන කාලයක්. මතකයි ඒකනේ. එතකොට එච්චර දුකක් විඳින්න උනේ සීලි කුමාරයාට. මොකද මේ අර විදිහේ අකුසලයක් කරපු නිසා. ධර්මීය පුරුදු කිරීමක් නෙමෙයි එතන. අධර්මීය පුරුදු කරේ බලෙන් රාජ්‍යයක් අල්ල ගන්න ඕන කියලා පිරිසක් හිර කරලා තිබුණා. ඒ වගේම දවස් 7ක් දරුවා බිහි වෙන්නේ නැතුව අම්මා විලිරුදා හැදලා ඉතියනේ. ඒ අම්මත් මේ කර්මයට සම්බන්ධ වුණා. එතකොට ඒ ලස්සන සිද්ධියක් තියෙන බලන්න. ඒ කර්ම විපාක විදවන්නේ එනකොට ඒ අම්මා ඒක ඉස්සරහ රැගෙන ගියේ නෑ.
යම ධර්මයේ සිහි කළේ. මොකද විස්තරේ තියෙනවා ඒ දුක් වේදනා එනකොට අම්මා කියනවා කියනවා බුදුරජාන් වහන්සේ නම් ඒකාන්තීම සම්මා සම්බුද්ද උන්වහන්සේට මේ වගේ දුක නෑ. ඊ ධර්මයේ ස්වකාතයි නිවන තමයි ඒකාන්ත සැපය. ඊළඟට මේ ශ්‍රාවක සංඝ රත්නය නම් ඒ නිවන අවබෝධ කිරීමට අනාකට පිළිවන් පිරිසක් නෙවෙයි. මේ බුදු ගුණ ධර්මයේ සංඝ ගුණ සිහි කරලා තමයි ඒ වේදනා සංසිඳව ගන්න. ඒ විස්තර සඳහන් වුණ ඊට පස්සේ බුදුරජාන් වහන්සේ බැහැ දකින්නේ ජීවිලි කුමාරගේ තාත්තා එනවා. ඇවිල්ලා ඉවරලා කියා හිටින මේ ජීවිලි කුමාරයාගේ අම්මා මේ සුප්පවාසාපාසි ගමේ දරු ප්‍රසූතියක් මුළු කරන වේදනාවන් ඉන්නවා. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ ආශිර්වාද කරන මේ සුප්පවාස සුවපත් වේවා පින්වත් දරුවෝ බිහි කරවා කියලා. ඒ වෙලාවේ අර වේදනාව දුරු වෙලා ඒ අම්මා දරුවා බිහි කරනවා ආශිර්වාදෙත් එක්ක බුදුරජාන් වහන්සේගේ. එතකොට මේ බුදුරජාන් වහන්සේ ඒ බුදුරජාන් වහන්සේ ආශිර්වාද කරලා පස්සේ දරුවේ සීවිලි කුමාරයා මෙලොවට බිහි වෙනවා. ඊට පස්සේ අම්මට හරි සතුටුයි, දානි දෙන්න කල්පනා කරනවා, දානට ආරාධනා කරනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයා වඩම්ම ගන්නවා. වඩම්මක ඉන්නකොට තමයි අර සීවිලි කුමාරයත් එක්ක සාරිපුත් සාමණේර කතාව ඇති වෙන්නේ. අර අපි කලින් කීප එක පුතා සතුටින් ඉන්නවද? එතකොට මොකද්ද කියේ? මේ මොන සතුටක්ද? මේ අවුරුදු 7ක් මේ හිර වෙලා ඉඳලා මේ කාලයක් ඇතුළේ දරුවෙක් ඒ විදිහට කතා කරනකොට ඇවිදින් දුවල පයින්නකොට අම්මට සතුටු නැද්ද? ලෝකෙම දුක අමතකයිනේ. ඉස්සලම තමයි දරුවින් අම්මලා සතුට දන්නේ නැති. ඉස්සලම අම්මා කියලා කතා කරපු දවස් අද වගේ මතක නැහැ තමයි. ඇවිදින් නැගිටිපු හැටි ඒ කොච්චර සතුටු නැද කියලා නේද? මේ අම්මට හරි සතුටු. මේ ඉපදුන දවස්ෙම දවස් දෙක යනකොට මේ දරුවා කතා කරනවා. කාත් එක්කද? සාරිපුත්සාන. ඉතින් තමන්ගේ දරුවා මේ සාරිපුත්සානස වඩින්න ඕනේ නැහැ. ලොකු සංසද වෙලි ලොකු සංසතේ කතා කරා කියන්නේ. සතුටු නැද්ද? ලොකුව කියන්නේ නැත මෙහෙම මේ පොඩි කාලේ මෙහෙම කරා කියලා කියන්නේ නැතකොට කියනවනේ. ඒ වෙලාවේ හරි ලස්සන සිද්ධියක් වෙනවනේ. බුදුරජාණන් වහන්සේ අහනවා හරි වටිනවා මේ ධර්මයේ අදහස. බුදුරජාණන් වහන්සේ අහනවා මේ වගේ දරුවෝ කැමැතිද ලබන සුපාතවත් කියන. ඒතර කියන්නේ මොකද්ද? දරුවෝ හතක් වුණා ලබන්න කියන්නේ. අවුරුදු 49ක් ඉඳ වෙනවා කියන කාරණේ අමතකයි. ඇයි අවුරුදු 7ක් මව කුසේ තියන් ඉඳියනේ නේ දරුවෝ? බුදුරජාණන් වහන්සේ වල හරි ලස්සන ගාථාවක් අපිට කියනවා කියලා දෙනවා. මොකද කියන්නේ? ඔන්නෝකට තමයි සුප්පාස කියන්නේ. අසාතං සාත රූපේන පිය රූපේන අප්පියං දුක්ඛං සුඛස්ස රූපේන පමත්තමති ගච්ඡති කියනවා. මේ අමිහිරි දේවල් තියෙනවා, ඒවා පේනවා කොහොමද? මිහිරි ස්වරූපයෙන්. දුක් මේ අප්‍රිය අමනාප දේවල් තියෙනවා, ඒවා පේන කොහොමද? ප්‍රිය විදිහට. දුක්සහගත දේවල් තියෙනවා, ඒවා පේන කොහොමද? සැපයි විදිහට. කාටද පේන්නේ? පමත්ත මගේ ප්‍රමාදී පුද්ගලයාට, ධර්මයේ පුරුදු කරන්න කිසි කල්පනාවක් නැති කෙනාට. දැන් කල්පනා කළවන අපිට පේන්නේ කොහොමද කියලා? අමීර දේවල් ප්‍රිය විදිහටද වෙන්නේ? අමීර දේවල් විදිහටද? අප්‍රියමනාප දේවල් ප්‍රියමනාප විදියට වෙන්නේ? අප්‍රියමනාප දේවල් විදියට. සැප සහග දුක් සහග දේවල් දුක විදියටම පේන්නේ, සැප විදියටමද? ඒ විදියට පේනවා නම් අප්‍රියමනාප දේවල් ප්‍රිය විදියට, අමීර දේවල් මිහිරි විදියට, දුක් සහග සැප විදියට පේනවා නම් එහෙනම් තේරුම් ගන්න අපි ධර්මයේ කියන පණිවිඩය හරියට තේරුම් අරගෙන නැහැ. ඒක වෙන කවුරුවත් දෙන නිර්ණායකයක් නෙමෙයි, භාගතුන් වහන්සේ දුන්න දෙන්නේ. භාගතුන් වහන්සේ කියලා දුන්න කාරණේ නේ. කියන්නේ මොකද්ද? අසාතං සාත රූපෙන අමිහිරි දේවල් පේන මිහිරි විදියට, පිය රූපේන අප්‍යං අප්‍රිය අමනාප දේවල් පේනවා ප්‍රිය විදියට, දුක්ඛං සුඛස්ස රූපෙන දුක් සහගත දේවල් පේනවා කොහොමද? හරි සැපයි කියලා. කාටද පේන්නේ? පමාත්මති ප්‍රමාදී පුද්ගලයා. ඔහොම තමයි යට කරගෙන යන්නේ. කල්පනා කරලා බලන්න එතකොට එන අපි ප්‍රමාදීද අප්‍රමාදී? ප්‍රමාදී නම් අපි ධර්මයේ දකින්න සුදුසුද? ධර්මයේ දකින්න සුදුසුද නැහැ. දැන් ප්‍රමාදී කියන කාරණේ තේරුම තමයි එයා ධර්මයේ පුරුදු කරන්න කැප වෙන්නේ නැහැ.
අප්‍රමාදී කෙනෙක් තේරුම තමයි ධර්මයේ පුරුදු කරන්න කැප වෙනවා. දැන් ධර්මයේ පුරුදුන් කැප වෙනවා කියලා තේරුම් බලන්න. කල්පනා කළා බලන්න අපි අපේ තියෙන හැකියාව උපරිමයෙන් පාවිච්චි කරනවද ධර්මයේ තියෙන දේවල් පුරුදු පුහුණු කරන්න. කරනවා නම් හරි. ඇත්ත ඒක මගහැර ගන්නව නම් අන්න ප්‍රමාදීනේ. දැන් කල්පනා කළා බලන්න අම්මා තාත්තා කෙනෙක් දරුවෙක් හදන්න කැප වෙනවද නැද්ද? කැප වෙනවනේ. අම්මා තාත්තා තමන්ට පුළුවන් උපරිමයෙන් මේ දරුවන්ට සලකන්නේ. කෑමක් කරන් දුන්නොත් හොඳම දේ අරන් දෙන්න කල්පනා කරන්නේ නැද්ද? කරනවද නැද්ද? ඇඳුමක් කරන් දුන්නොත් හොඳම ඇඳුම තමන්ට පුළුවන් ඉතින් හොඳම ඇඳුම අරන් දෙන්න බලන්න. මේ මෙච්චර දෙයක් දෙන්න ඕනේ පොඩ්ඩක් දුන්නම ඇති කියලා කියන්නේ නැහැ හිතන්නේ නැහැ. බෙහෙතක් හේතක් ගන්න ගියා දොස්තර කෙනෙකුට පෙන්නන්න ගියොත් හොඳම දොස්තරට පෙන්නන්න මහන්සි ගන්න. ඉස්කෝලේකට දාන්න ගියත් හොඳම විදියටනේ. හොඳ ඉස්කෝලේකට දාන්න. ඒත් හොඳම දරුවට ඕන හොඳම දේ දෙන්න මහන්සි ගන්නවා. බැරි වෙන්න පුළුවන්. හැබැයි කල්පනා කරන්න මොකද්ද? හොඳම දේ. කැපේ වෙනවනේ. දැන් ඊ විදිහට බලන්න දැන් කැපීමකින් අප්‍රමාදීම තේරුම් ගන්න මේ කතාව කී බලන්න ධර්මයේ තියෙන දේවල් පුරුදු කරන්න අපිත් එහෙම කරනවාද? අපිට පුළුවන් උපරිමයෙන් ඉදී කරනවා. අපිට ඒ තියෙනවත් අපි මඟ හැර ගන්නවද නැත්තම්? නේ? දැන් කල්පනා කළොත් දැන් හෙට නිවන අවබෝධ කරගන්න ලැහැත්ති වෙන්න කොමල කියලා කියෝ ලැහැත්තිද? ඔක්කොම දේවල් දාන්න අප්‍රමාදී නම් එයා කැමති වෙන්නේ නැද්ද එකපයින්? ඈ කැමති නෑ. දැන් උදාහරණයක් අපි කියවොත් එහෙම දැන් අද මෙතන ධර්මය අහන්න මේ පිටුන් ඇවිල්ලා ඉන්නවා. අපි තුන් වෙන කොහේ හරි රැස්වීමක් තියෙන කොහේ හරි අපිට කියවොත් එහෙම එතෙන්ට එන්න එන කෙනාට ලක්ෂ 10 ගන්න දෙනවා. මොකක් වෙයිද? මේ ඉන්න කට්ටිය අපි එතෙන්ට යයිද වාහනේ දකුණුතරල එහාට එයිද මෙතෙන්ට කැරකෙයිද? ඈ ඒකයි කියන්නේ අපි හොඳට කල්පනා කළොත් අපේ ජීවිතය අපි හිතන ක්‍රමයක් එක්කයි අපි හැකියාවන් පාවිච්චි කරන්නේ ඊළඟට කරා යන්නේ. අපිට මේ නිවන අවබෝධ කරගන්න ඕනේ සැපේ කරා යන්න ඕනේ මේ අදහස තියෙනවා නම් නිවන අවබෝධ කරගන්න ඕනේ කියලා එයා නියම දේ කරනවා. දැන් මම හරි ලස්සන සිද්ධියක් තියෙනවා ওই කාරණේ තේරුම් ගන්න. අපි බුදුරජාණන් සති ජීවිත සම්බන්ධ සිද්ධිය. ඒකේ තියෙනවා අහලා තියෙන දහම්සොණ රජුරෙන් කතා අහලා තියෙනවානේ. දහම්සොණ රජුරන්ට අහං ආරංචි වුණා මොකද්ද මේ බුදු කෙනෙක් පහල වෙලා ඉඳලා තියෙනවා උන්වහන්සේ ධර්මයක් දේශනා කරලා තියෙනවා මට ඒ බණ පදයක් අහගන්න ඕන රටේම අන බෙරයක් නෑව මට බණ පදයක් කියලා දෙන්න කෙනෙක් ඉන්නවද කියලා හිටියද නෑ කවුණු 100ක් දෙන්නම් කිව්වා ඒත් නෑ 1000ක් දෙන්නම් කිව්වා ඒත් නෑ ඇමතිකමක් දෙන්නම් කිව්වා ඒත් නෑ සේනාපතිකම දෙන්නම් කිව්වා ඒත් නැහැ යුවරජකම දෙන්නම් කිව්වා ඒත් නැහැ මේ රටෙන් භාගයක් දෙන්නම් කිව්වා ඒත් කවුරුවත් නැහැ ඒත් කවුරුවත් නැහැ ඊට පස්සේ කිව්වා මේ බණපදයක් අහන්න නැති රජකමෙන් මට වැඩ අතහැරලා කියන්නේ ඊළඟ අන්තිමට තියෙනවානේ බණපදේ අහලා මැරුණොත් කවන්නේ නැහැ කියලා රාජ්‍ය කඩපයින්නේ ඇයි මේකේ වටිනාකම තීරුම් ගත්ත නිසා බලන්න ඒ නිසා තමයි උන්වහන්සේ ශ්‍රේෂ්ඨත්වයට පත් වුනේ. ඉතින් බලන්න කල්පනා කළපෙන අපි මේ විදිහට කල්පනා කරනවා කියන්නේ ඒ ධර්මයේ පුරුදු කරගන්න ඕන කියන මානසිකත්වය ඒ විදිහට අපිට තියෙන්නේ කියන්නේ. නැත්නම් ඒක නාම මාත්‍රිකව නිකන් හිතේ ඇතිවෙච්ච අදහසක් විතරක්ද කියන්නේ. ඒකට ඒ අදහස බලවත් නැත්නම් පින්නක අපි ඉස්සරහට යන්නේ නැහැ. මොක් හරි බාධකයක් ආව ගමන් කල්පනා කරන අයියෝ අද බෑ. තිය වැස්ස වැඩි වුණ ගමන් අද වැස්ස බෑ. සීතල වැඩි වුණ ගමන් සීතල බෑ. නේද? ඔළුවකම අද ඔළුව කැක්කුමයි බෑ. නේ? අද ට්‍රැෆික් එක වාහන යන්න බෑ. නේ? එහෙම හිතලා නැවති. හැබැයි ඌමුණාව තියෙනවනම් බලවත් විදියට එයා මොකද කරන්නේ? වැස්ස වෙන වැස්සත් කමක් නෑ මයි යනවා. ඔළුව කැක්කුම තිබුණක් කමක් නෑ මං. ට්‍රැෆික් කමක් නෑ මං මේ කාර්ය කරන්න යනවා. යන්නේ නැද්ද? අපේ ජීවිතේ සමහර අවස්ථාවලදී අපි මේ විදිහම කරලා නැද්ද? වැස්සත් යමක් කරන්න ඕන කියලා කරලා නැද්ද? තියනවද නැද්ද? තියනවනේ. ඊළඟට ඔළුවකක් වාව කියලා යන්න හරිනේ මේ කොහොම හරි කරන්න ඕන. රෑ මහන්සි කියලා තමයි මේ කොහොම හරි කරන්න ඕන කරනවනේ. බලන්න මේ ධර්මයේ පුරුදු පුහුණු කරන්නත් අපි මේ මහන්සියෙන් ගන්නවද කියලා.
මොකද මේ ධර්මයේ පුරුදු කරනවා කියන මේ සුළුපට වීරියෙන් කරන්න පුළුවන් එක නෙමෙයි. එහෙම කරන්න පුළුවන් හැම කෙනාම කරයිනේ නේ. ලොකු කැපකිරීමක් කළා කරන්නේ. බුදුරජාන් වහන්සේ පට ධර්මයේ දේශනාව පටන් ගන්නකොටම ඒ පටන් ගන්න කලින් උන්වහන්සේ තිය අදහසක් ඇති වෙනවනේ. මොකද මේ උන්වහන්සේ සම්බුද්දතර පත ටික දවසින් උන්වහන්සේ අදහසක් ඇති වෙනවා. මොකද මා විසින් මේ අවබෝධ කරපු ධර්මයේ හරි ගැඹුරු එක. ගම්බීරා දුන්දසා දුරුණු බෝධා. ඔය වගේ ලස්සන වචන විස්තර කරනවා. ගාම්බීර දෙයක් දැකීම දුෂ්කරයි, ප්‍රතිවේදී දුෂ්කරයි. ශරීර සිව් නුවණ තියෙන කෙනෙක් විතරයි අවබෝධ කරන්නේ. ප්‍රඥාවන්ත කෙනාට විතරයි පුළුවන්. ඉතින් මේ මිනිස්සු ආලේ රාමාකෝ අයම් පජා ආලේ රත ආලේ සම්මුත මේ මිනිස්සු මේ ආසාවන් පස්සේ දුවදුවා ඉන්නේ. ඉතින් ඒ වගේ කට්ටියකට ඒ වගේ සතුටු වෙවි ඉන්නේ ඒ වගේ කට්ටියකට මේ ධර්මයේ කර තීරුම් ගන්න එක නැති වෙයි. මොකද මේකේ තියෙන හේතුඵල දහම. ඉතින් එහිම අදහසක් ඇති වුණේ ඉතින් හැමෝම අම්මේ පුරුදු කරන හැම විදියක් නැහැ නේ. නිකන් පුරුදු දෙයක් හිතන්නේ නේ. ආවට ගියාට මේක පුරුදු පුහුණු කරගන්න පුළුවන් කියලා එහෙම හිතන්න බෑ නේ. ඉතින් කල්පනා කරලා බලන්න පිටුනේ එහෙනම් අපි එහෙම ධර්මයේ පුතේ ගන්න මහන්සියක් ගන්නවද කියලා. අන්න ඒකේ නා ප්‍රමාදී. නැත්තම් අර ඔක්කොම දේවල් වලින් අපේ හිත යට කරන ලස්න රූපයක් දැක්කනම් ඒකට යට වෙලා. සද්දයක් ඇහුවනම් ඒකට යට වෙලා. නේ? ඊළඟට ගන්සුවක් දැන්න ඒකට රස ලැබුණා නම් ඒකට පහස ලැබුණා නම් අරමුණක් කරන ඔකට යට වෙලා ඉන්නවා. එතනින් එහා දෙයක් නෑ. ඇලෙන එකත් ඒ වගේ ගැටෙන අරුමුණත් ඒ වගේ. ඒකට අහු වෙලා ඉන්න ඒක මගහැල මේ ධර්මයේ සිහි කරගන්න දක්ෂ වෙන්නේ නෑ. ඉතින් කල්පනා කරන්න ඕනේ මොකද්ද අපේ හිතන ක්‍රම ඉස්සල නිවැරදි කරන්නේ මොකද්ද අපි කරන්න ඕනේ කියන තැනට. අපි කරන්න ඕනේ මොකද්ද මේ ධර්මයේ පුරුදු කරගන්න එක. අන්නේ මම මේක කරගන්න ඕන කියන බලවත් අදහස ඇතුළත් අන්නේ ටික ටික තමන් හැකියාව පාවිච්චි කරලා ඉස්සරහට මාසිකණිය. ඉතින් බලන්න මේ සීවිලි මහරතන ජීවිතේ සීවිලි මහරතන වහන්සේගේ ජීවිතයේ කියනකොට උන්වහන්සේ මේ උත්සාහය පටන් ගත්තේ අද නෙමෙයි. විස්තර සඳහන් වෙන කොහොමද? අතීත විස්තර සඳහන් වෙන කල්ප ලක්ෂයට කලින්. උන්වහන්සේ පසුමුත්තර බුදුරයන් වහන්සේ වැඩ ඉන්න කාලේ රජ කෙනෙක් වෙලා ඉඳියා. එතකොට උන්වහන්සේ දැක්කා ඒ ශාසනේ ප්‍රතිලාභීන අතර අගතැන්පත් ස්වාමීන් වහන්සේ දැකලා පා හිතුණා මොකන්ද මාත් මේ වගේ ඉන්න ඕන මාත් මේ වගේ කෙනෙක් වෙන්න ඕන කියලා හිත අදහසක් ඇති වුණා. ඒ කියන්නේ මේ නිවන අවබෝධ කරපු කෙනෙක් වෙන්න ඕන කියන එකනේ. දුක නිදහස් වෙච්ච කෙනෙක් වෙන්න ඕන කියන අදහසනේ ආවේනේ. රහතන් වහන්සේ නමක් ප්‍රතිලාභීන අතර අගතැන්පත්. එතකොට උන්වහන්සේ හිති අදහස ඇති වුණා. මොකද කරේ? ඒක ලබා ළඟා කරගෙන මේ ධර්මය අහන්න ඇතිනේ. කුසල වඩන්න ඕන, පින් කරගන්න ඕන කියන අදහස අහන්න ඇති. මොකද කරේ? බුදුරජාණන් වහන්සේ ප්‍රමු භික්ෂු සංඝයා වඩම්මලා දන් පෙන් දුන්නා. සතියක් එක දිගට දානි තුන දීලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කළා. සාමීනි භාගතුන් වහන්සේ මම මේ විදිහ පින් දහම් සෙට් කරගත්ත කෙනෙක්. තන සිල්වත් ජීවිතයක් ගත කරන්නේ. ති ස්වාමීනි මේ රැස් කරපිනි අනුභවෙ මට මේ වගේ ජීවිතයක් ලැබෙන්න ඕන. කවුද අනාගතේ බුදු ශාසනයක මේ වගේ පතිලාමිත රගතනපත් කෙනෙක් බවට පත් වෙන බුදුරජාණන් වහන්සේ එතනින් තමයි විවරණ ලබා දෙන්නේ. පදමුතර බුදුරජාණන් වහන්සේ කියන මේ අනාගතේ ලෝක පහළ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශාසනේ සීවලී නමින් භික්ෂුවක් වෙලා ප්‍රතිලාභින් අතර රගතනපත් ශ්‍රාවක බවට පත් වෙනවා. දායන සකල්ප ලක්ෂයක් සංසාරේ ආවා. හැබැයි මේ කාලේ පුරාවට මහන්සියක් ගත්ත මේ ධර්මයේ පුරුදු කරන්න පුරුදු කර ඒ කියලා දුන්න දේවල් ටික ඉස්සරහට දිනු කරගෙන යන්න. දන් දුන්නා, සීල රැක්කා, මන භාවනා කළා, ඒ කුසලයෙන් වඩන මහන්සි ගත්තා. ඒකේ මේ පුණ්‍ය විපාකේ අවසන් ප්‍රතිඵල හැටියට තමයි උන්වහන්සේ මේ ජීවිතේ රාතන් වහන්සේ නමවට පත් වෙලා ප්‍රතිලාභීන් අතර අග්‍රස්ථානයේ ලැබුණා. දෙකතනක විස්තරයක තියෙනවා උන්වහන්සේ අතීත ගොඩාක් අපිට විස්තර හම්බෙන්නේ. එතන විස්තරේ තියෙනවා උන්වහන්සේ දන් දීප අවස්ථාවක් ගැන. විපස්සී බුදුරජාණන් වහන්සේ, ඒ කියන්නේ මේක විතරක් නෙමෙයි දන් දුන්න අවස්ථාව. අපිට ඉතිහාසයේ දැනගන්න තියෙන එක විතරයි. හොඳට දම්පයන් පූජා කළා, සිල් රැකගෙන හිටපු කෙනෙක්. නැත්නම් රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් කම නැහැ නේ. උන්වහන්සේ ඒ කාලේ පිටිසර ගමක මිනිස්සෙක් වෙලා ඉඳී නගරයට එනවා. කිරි මුදෝපු කිරි
ටිකක් අරගෙන විකුණලා කීයක් හරි හම්බ කරගන්න. එනකොට මී පැණි වදේකුත් තමයි මීයත් කඩාගෙන කිරි පැණි අරගෙන එනවා නගරයට. නගරයට එනකොට මිනිස්සෙක් හම්බ වෙනවා. දැන් මේක මේ කහවණු පොඩි ගානක් වටින් එක. ඒකට මෙයා මහා පොහොසත් කෙනෙක් නෙමෙයි හරි දුප්පත් කෙනෙක්. එනකොට මේ මිනිස්සේ මගදී හම්බෙලා කියනවා මොනවද තියෙන්නේ කියනවා මේ කිරි පැණි. මොකද කියන්නේ විකුණන්න. ආ එහෙනම් හොඳයි මට දෙන්න ඕක කියනවා. මං කහවණුවක් දෙන්න. එක පාට මෙයා බැලුවා මේකට මේ කහවණුවක් දෙන්නේ මොකද? කහවණුව කටින්නේ නෑ. ඊට පස්සේ කිව්වා බෑ දෙන්න බෑ කියලා. බැලුවා මොකද මේ එක පාට අඩු වටනාගමන්ද වැඩි වටනාගම ඉල්ලන්නේ මොකද කියලා බලනවානේ. කොහොම හරි කහවණු 1000ක් දෙන්න මම දෙන්නම් කියලා අන්තිමට අර මිනිස්සයා ගණන් ඉස්සලා කිව්වා. කහවණු 1000ක් උනා දෙන්නම්. ඊට පස්සේ අහනවා ඇයි මෙච්චර මේ නොවටිනා දෙයක් මේ මෙච්චර ගානට ඉල්ලන්නේ? ඊට විස්තරයක් කියන මොකද්ද? බුදුරජාන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයාට අපි දානයක් දෙනවා. ඒ දානෙට අනික ඔක්කොම තියෙනවා. අඩුයි මොකද්ද? කිරි පැණි. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? ආ එහෙනම් කහවණු 1000 දෙන්න මං යන්නම් කියලා කියාද? නෑ. කහවණු 1000 ගැන බැලුවේ නෑ. එහෙනම් මම දානේ පූජා කරනවා. කිරි පැණි බුදුරයන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයාට මම පූජා කරනවා. අපිට ඔය අවස්ථාව ලැබුණොත් අපි කරයිද? අපි මොන හරි ඕනම කාරිය අසුමු කෙහෙල් ලැබරියක් අරගෙන යනවා කියලා. කෙනෙක් අන්තිමට ඉන්න රුපියල් ලක්ෂයක් දෙන්නම් කෙහෙල් ලැබරිය දෙන්න. මොකද මේ දානයක් දෙන්න. අපි ලක්ෂේ මට එපා මං කෙහෙල් ලැබරිය මං දාන්න දෙනවා කියලා දෙයිද? අර රුපියල් ලක්ෂය ගන්නේද? ආ මේකෙන් මට කෙහෙ කනක් වුණා පූජා කරන්න පුළුවන් නේ කියලා හිතයිද? ලක්ෂයක් අරගෙන නේ කල්පනා කළම අපි කොහොම කරයිද කියලා නේ. මෙයා කරේ කොහොම බලන්න මට කහවණු 1000 වුණේ මම දානේ පූජා කරනවා බලන්න. ඒ හිතවිල්ලත් එක්කනේ ආවෙනේ. ඒ පින් රැස් කරගන්න අවස්ථාව ලැබුණේ නේ. ඒ පින් රැස් කරන්නේ අවස්ථාව ලැබුණේ නිසා නැත්තම් අර කහවණු 1000 අරගෙන යයි. මොකද ඒ වටිනාකම දුන්නේ දෙන්නේ එකට. සාමාන්‍ය මිනිස්සුන්ට සාමාන්‍යයෙන් බලන්න හිතන්නේ මොකද සල්ලි තිබුණනම් හරි කියලා නේද? නැත්ද? ගොඩාක් දෙනෙක් හිතන්නේ නැද්ද මේ ප්‍රශ්න වලින් ගොඩ යන තිබුණා සල්ලි ටිකක් හම්බුනම්? බුදුරජාණන් වහන්සේ වදාළ දේ පුරුදු කරොත් නම් මට මේ ප්‍රශ්න වලින් ගොඩ යන්න පුළුවන් ඉතින්ට එන්නේ. දැන් අර අදහස යම් පමණකට හිතට ගිහිලා තිබුණේ මිනිස්සුන්ගේ සියලුම නැති ජීවිතේ කතාවේ තියෙන. ඒ නිසා නේද මේ කහවණු 1000 මට එපා මම දානි පූජා කරනවා. දැන් මෙයා ආවේ බලන්න කහවණු 1000 අරගෙන මේ කිරි පැණි අරගෙන ආවේ දානයක් දෙන්න නෙවෙයිනේ නේ. මොකටද ආවේ? මේ කිරි පැණි ටික පිපුල්ලා මේ කීයක් හරි හොයාගන්න ජීවිතයකට ගහගන්න. කන්න බොන්න මහලකට තිබුණ කෙනේ නෙමෙයි. එහෙම හිටපු ගිරණ මේ අවස්ථාව හම්බුනේ එයාට ඊටින් ලැබුණ කවුරු දහහක් ගන්න. ඒක එපා කියලා නෑ මම දාන්නේ දෙනවා මට කවුරු දාවන්නේ. ඒ පුණ්‍ය විපාකනේ පළ දුන්නේ නේ. ඒ පුණ්‍ය විපාක පළ දුන්නේ. ඊළඟට විස්තරයක තියෙනවා පසේ බුදුරජාණන් වහන්සේලා වැඩින් අබුද්ධෝත්පත් කාලයක පහළලා ඒ පසේ බුදුරන්ට උපස්ථාන කරා කියලා. බලන්න පින්තුනේ බුදු දේශනාවේ තියෙනවා සිල්වත් ගුණවත් ශ්‍රමණයන් වහන්සේලා කෙනෙකුට ඇසුරු ලැබෙනවා නම් කාරණා පහකින් පිං රැස් කරගන්න පුළුවන් කියනවා. දැන් පසේ බුදුරයන් වහන්සේලා කියන අප්‍රමාණ ගුණ තියෙන පිරිසක් නේ. මේ සීවලි කුමාර අතීත ජීවිතේ කල්පනා කරන ඒ පාසක කෙනා මං ජීවිතේ තියෙනකම් උන්වහන්සේට උපස්ථාන කරන්න ඕනේ. දැන් බුදු දේශනාවේ තියෙන කාරණා පහකින් පිං රැස් කරගන්නවා කියනකොට දැකලා හිත පහදව ගැනීමෙන් සුගතියේ උපදින පිනක් රැස් කර ගන්නවා කියනවා. වන්දනාමාන කළ ආසනයක් පැනෙවොත් මේ උසස් කුලයේ උපදින හේතුන පිනක් රැස් කර ගන්නවා කියනවා. උන්වහන්සේලා දැකලා ලෝභ හිත දුරු කරගා අනේ මට මොන හරි පූජා කරගන්න තියෙනවා නම් දන් දීලා නෙමෙයි. එහෙම හිතුවිල්ල ඇති කරපවුනේ ලෝභ හිත දුරු කරපවුනේ මහේශාක්‍ය ආනුභාව සම්පන්න ජීවිතයක් ලබන පිනක් රැස් කර ගන්නවා. ඊළඟට
දන් දෙන තමන්ට පුළුවන් විදියට තමන්ට තියෙන විදියට තමන්ට පුළුවන් විදියට දාන දෙනවා කියලා මහා භෝග ලැබෙන පිනක් රැස් කර ගන්නවා කියනවා. ධර්මය අහනවා කියන කුසල අකුසල ගැන විමස ගන්නවා කියනවා. ඒ උත්තමයන් ළඟට ගිහිලා සත්පුරුෂ මහා ප්‍රඥාව ලැබෙන පිනක් රැස් කර ගන්නවා කියනවා. මේ විදිහට මේ පසේ බුදුරාණන් ජීවිතය තියෙන කම්පින් මේ උපස්ථාන කරලා මේ විදිහ පින් රැස් කර ගන්න නැති වෙයිද? නේ? සුවිප්පයක් කරනද මේ අදුණට වැඩි වටින්නේ නැද්ද ඒක? සිල්වත් ගුණවත් ශ්‍රමයන් වහන්සේලා ඇසුරු කරන් ලැබෙනවා කියන කාරණේ අර ස්වීප් එක දෙනකොට ලැබෙන්නේ නැද්ද? සුගතිය උපදින්න පුළුවන් අපිට ලොතරැයියක් ඇදුණා කියලා නෑනේ. උසස් කුලේ උපදින්න පුළුවන් ඊට මහා ප්‍රඥාවක් ලැබෙයිද? නෑ. මහා භෝග ලැබෙන්නේ නෑ, චුට්ටක් ලැබෙන්නේ නේ. මහා භෝග කියන්නේ මොකට නෙමෙයි? දැන් මහා භෝග ගැන බලනකොට මේ සීවිලි කුමාර ස්වාමීන් වහන්සේ ජීවිතය බලනකොට අන්න මහා භෝග කියලා කියන්න පුළුවන් නේ. මහා භෝග. ඇයි? උන්වහන්සේ දැන් පැවිදි වෙලා පත්ති ලාභේ නැද? පත්ති ලැබෙනවා කවුරු කියන්නේ හැම යන තැන ලැබෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ස්වාමීන් මේ බුදුරජාණන් වහන්සේ 500ක් ස්වාමීන් වහන්සේලා එකතු කරගෙන ස්වාමීන් වහන්සේ මට වඩින්න අවසරයි කියලා එකතු කරගෙන යනවා. වඩින්නේ කොහාටද? කැලේකට ගියත් දානේ හම්බෙනවා, කිසි අඩුවක් නැහැ. ඉන්න තැනක් හම්බෙනවා, සිවුරු පිරකර හම්බෙනවා, බෙහෙත් ගිලන් බස හම්බෙනවා, කාන්තාරයකට ගියත් හම්බෙනවා, මොහොතට ගියත් හම් වෙනවා. මිනිස්සුෝ නැත්තම් උපස්ථාන කරන්න කවුද ඉන්නේ? දෙවිවරු. දෙවිවරුන උපස්ථාන කරන්න. මේ සසර රැස් කරගත්ත පුණ්‍ය මහිමේ නෙමෙයිද? අර විදිහට කර රැස් කරගත්ත පුණ්‍ය මහිම විපාකයක් නේද? එහෙම නැත්තම් ලැබෙන්නේ නැහැ නේද? ඉතින් කල්පනා කරන්න ඕන පිණිතුන අපේ ජීවිතේ අපිට මේ වගේ අවස්ථා ලැබෙනකොට අපිට මේ පුළුවන් විදිහට පින් රැස් කරගන්න නේ? ඒක නිගණ ගන්න තියෙන්නේ නේ. දැන් උන්වහන්සේ දැමන අර අවස්ථාව ගත්තට පස්සේ අර මේ විකුණ ගන්න කියලා ජීවිතය කැට ගන්න කියා කර හම්බ කර ගන්න කියලා අරන් ගියේ පුතේ අවස්ථාව හම්බුණ දානියක් දෙන්න දුන්නනේ. ඒකයි පුණ්‍ය විපාකයන් ලැබුණේ නේ. දැන් මම මේ දන් දීම ගැන භාග්‍යතුන් වහන්සේ කියන ප්‍රකාශය බල දේශනා කරන දේ ආදිත්තස්මින් අගාරස්මින් යං නීහරති භාජනං කියනවා. මේ ගෙයක් ගිනි ගන්නකොට ඒ ගිනි ගන්න ගේ යම් දෙයක් එළියට දානවද තං තත්තේව හෝති අත්තාය නැතං තත්ත ඩයිහෙති. ඒ ගින්න ඇවිල්ලා ඉවුරුනාට පස්සේ ඇවිල්ලනකොට ඒ මිනිස්සයාට පිහිටට තියෙන්නේ ඇවිලිච්ච දේ නෙමෙයි කියනවා. මොකද්ද? එළියට දාපු දේ. බුදුරයන් දේශනා කරන ආනේ වගේ ඒවං ආදි පිතෝ ලෝකෝ ජරාය මරණේ නච. මේ ජරා මරණ වලින් ගිනි ගන්න ජීවිතේ නී හරිතේව දානේන දින්නම් උතුසුණියට. දන් දීම තුලින් කෙනෙක් යමක් අත්තරිනවා නම් ඒක තමයි මනා අත්තරීම. ඒක තමයි පීඩට තියෙන්නේ. දැන් සාමාන්‍ය මිනිස්සු කල්පනා කරන්නේ දුන්න දෙයද පීඩට තියෙන්නේ ගොඩ ගහගත්ත දේ කියලාද? සාමාන්‍ය මිනිස්සෙක් හිතන්නේ තමන්ට ගොඩ ගහගත්ත දෙයද පිටට තියෙන්නේ දුන්න දෙය කියලා. සාමාන්‍ය හිතන්නේ තමන්ට ගත්ත දෙන්නේ පිටට තියෙන්නේ මේක මන් නැතුණු මේක නැතුණු කොහොමද මට? මං ජීවත් වෙන්නේ කොහොමද? එහෙම හිතෙන්නේ නේ. ඇයි බාන භාග්‍යතුන් වහන්සේ කියන දෙන්නේ දුන්න දෙය තමයි පිටට තියෙන අතහැරපු දෙය කියලා. බලන්න මේ කාරණේ නේ. එතකොට ඒක හොඳට තේරුම් ගත්තොත් ඒක නම මේ ගුණේ දිනු කරන මහසීක එයා දන්නා මට රැකවරණේ තියෙන්නේ මොකද්ද? කාලා බීලා ගොඩ ගහගත්ත දේ නෙමෙයි මොකද්ද? අතහැරපු දේ. අතහැරපු දේ. යම් වෙලාවක යම් අවස්ථාවක මොන විදිහ අභියෝග ලක්ුණත් කෙනෙකුට පුළුවන් නම් දානයක් දෙන්න. ඒක යාට පීඩ පිණිස පවතිනොද නැද්ද? පවතිනවමයි. දැන් එක තැනක බලන්න බුදුරජාණන් වහන්සේ 500ක් ස්වාමීන් වහන්සේලාත් එක්ක නාලන්දා වැඩ වාසය කරනවා දුර්භීක්ෂ කාලය. නිගණ්ඨ නාථපුත්ත අසිබන්ද ගාමිණී කියලා තමන්ගේ ශ්‍රාවකයෙක් පොළඹවනවා බුදුරජාණන් වහන්සේ වාද කරන්න. ගිහිල්ලා භාගතුන් වහන්සේ අහන්න, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගිහිල්ලා අහන්න, උභාංශේ මහා කාරුණිකයි කියන ඇත්තද කියලා. එතකොට ඔව් කියලා කියයි. එතකොට කියන්න කියනවා, අහන්න කියනවා, මහා කාරුණිකයි කියලා කියනවනම් ඇයි මේ 500ක් එක්ක මේ කෑම නැති කාලේ මෙහාට ඇවිල්ලා මේ ඉන්නේ? 500කට කෑම දෙනවා කියන්නේ ලේසි වැඩක්ද? ඈ
දැන් හිට මේ පිංගුතුට කිව්වා 500ක් ස්වාමීන් වහන්සේට එනවා දාන ටික හදන්න කියලා ලේසිද වැඩි නැහැ නේ අමාරුයි නේ ඒතර මේ තර්කය තමයි කීවේ ඒතර බුදුරජාණන් සංඝට කියලා මේ අසිබන්ද ගාමිණී කතාව අහනකොට ඔබ වහන්සේ මහා කාරුණිකයි කියලා කියනවා ඇත්තද කියන එකට ඔව් කියනවා එහෙනම් ඇයි මේ කෑම නැති කාලේ 500ක් එකම මෙහාට විල ඉන්නේ කරුණාවක් තියෙන නිසාද බුදුරජාණන් සරි ලස්සන උත්තරයක් දෙනවානේ තමන්ට උයාගත් එකින් බත් කටක් වෙන කෙනෙකුට දුන්න කියලා විනාශ වෙච්ච එක පවුලක් මම දකින්නේ නැහැ කියනවා කල්ප 91ක් බල්ලා කියනවා කියන්නේ යම් භෞතික සම්පත් මේ ලෝකේ ලැබෙනවා නම් ඒ ලැබෙන්නේ මොකක් නිසාද දන් දීම නිසා මම කොයි තරම් ඇත්තන්ද කියලා එකනේ අර තමන් කාලා බිල ගොඩ ගහගත්ත දේ නෙමෙයි පීටර තියෙන අතහැරපුති දැන් තව තැනක තියෙන ලස්සන සිද්ධිය සැබත් නුවර හිටිය සිටු කෙනෙක් ඒ සිටුතුමාට පුතෙක් ඉඳියා මේ සිටුතුමාට තිබුණ කෝටි 80ක ධනයක් මූලික ධනයක් තිබුණ කෝටි 80ක් රත්තරන් කහවණු අම්මයි තාත්තයි කල්පනා කරලා පුතාට ලොකු වෙහෙසක් දරන්න ඕනේ පරම්පරා ගානකට මේ මුදල ඇති නම් විවේකෙන් සතුටින් ওই කාලා බීලා නටලා ඉඳ කියලා කියමු කියලා ඉඳ දුන්නා මෙයා ලොකු මහත් වෙනකොට මෙයාටම හරියන ගෑනු කෙනෙක් ගෙනලා දුන්නා. එයාට කෝටි 80ක් තියෙන පවුලක ධනෙ තියෙන පවුලක එකම දුව. මේ දෙන්න විවාහ වුණා ටික දවසක් යනකොට අම්මා තාත්තා මැරුණා. මේ දෙන්න අන්තිමට පාමිත්‍රාසිත වෙරුණා, සල්ලාලක කරා, බීබදු කෙනුණා. අන්තිමට හිඟමනට වැටුණා. එතකොට මේ කෝටි කීයක් වියදම් කළාද? 180ක්. රත්තරන් විතර තව ගේදුරු ඉඩකඩ එක බලනකොට නේ ඊට පස්සේ දැන් මේක කොහොම හරි අන්තිමට මේ මිනිස්සයා මේ දෙන්නත් වෙන්ුණා අන්තිමට කොහොම හරි මේ සිටු කුමාරය අන්තිමට හිඟමට වැටුණා අන්තිම හොර මූලකට එකතු වුණා ගියම් බිඳින්න ගිහිප වෙලාවේ මෙයා අහු වුණා හොරු ටික පැනලා ගියා ඉතින් රාජපුරුෂය මෙයාව අල්ලගෙන යනවා රජුරු ගාවට ගිහිල්ලා කියනවා නිසකසාදාම් කියලා මෙයා නගරේ මැද්දෙන් අර වද මල් දාගෙන මර වදක බෙරේ ගහ එක්කගෙන යනවා නිසකසාදාම් එතකොට මෙයා ඒ සල්ලි තියෙන කාලේ මෙයා මැසුරු කරපු කාන්තාවක් මෙයා දැකලා දුක හිතුණා අනේ පව් මේ මිනිස්සයා මේ මෙහෙම හිටපු කෙනෙක් නෙමෙයි මෙයාට මම කර අනුග්‍රහයක් කරන්න ඕන කියලා අග්ගලා ගෙඩි වගේ යවන රාජපුරුෂයා තියෙනවා මේ මැරෙන්න ඉන්න මිනිස්සයාට මේ අග්ගලා ගෙඩි හතරක් දෙනවා අග්ගලා ගෙඩි කීයක් කර වටන වැඳ සාමාන්‍ය කහවණු ලක්ෂය නෑ නෑ පොඩි ගානක් කහවණුවකට ඉන්නේ නැතුව ඇති මේ මිනිහගේ වාසනාව කියලා කියන්නේ මෙයා කල්පනා කරන. ඒ වෙලාවෙ තියෙන මුගලන් මහරහතන් වහන්සේ වඩිනවා මේ කෙනා අනුකම්පාවෙන්. කල්පනා කරනවා මං දානයක් දුන්න කෙනෙක් නෙවෙයි. ඉතින් මට දැන් මේක මේ අග්ගලා කීටික මම කෑවත් මැරෙනවා. නැසත් මැරෙනවා. ඒ නිසා මම මේක කොහොමවත් මේක පූජා කරනවා කියලා මුගලන් මහරහතන් වහන්සේ පූජා කළා. මුගලන් මහරහතන් අනුකම්පාවෙන් පිළිඅරගෙන වැළඳුවා. ඊට පස්සේ මේක නා බලන්න මේ ටික වෙලා රජ මෙයාගේ චිකසාදම මැරුණා දිව්‍ය විමානික ගිහිල්ලා ඉපදුනා මොකද්ද කරු වින අංගලාගේ දිහතරක් පූජා කළා කෝටි 160ක් ආබාසිනිය කළානේ කැලා බිල හිටියා සිතක් තිබුණාද නෑ මම කොයි තරම් ඇත්තතර බුදුරංශ කියන දේනේ යමක් අතහැරියා නම් ඒකයි පිහිට පිස පවතින්නේ එමක් දුන්නා අර සමාද අපි කතාවරත් කියනවා නේද කෑදී ගඳයි දුන් දෙස් සුවඳයි කියලා නේ කොච්චර රසද වෙනවා කෑවත් ඕක ගායේ ඊට පස්සේ ඉවරයිනේ නේ දුන්නා නම් සුවඳයි ඒකින් උපදින සැපය ආය වෙන කෙනෙකුට වෙනස් කරන්න පුළුවන් එක නෙමෙයි ඒ පුණ්‍ය විපාකය හරි ආශ්චර්යයි දැන් මම මේ සීවිලි ස්වාමීන් වහන්සේ ජීවිතය ගතන පස්සේ දැන් එකතන කර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයා වඩිනවා රේවත ස්වාමීන් වහන්සේ හම්බෙන්න කදිරවණේ වැඩ ඉන්නේ දුෂ්කර ගමනක් පාරවල් දෙකක් තියෙනවා එක පාරක් භික්ෂාව සුවසේ ලැබෙන මනුෂ්‍ය වාසයෙන් තොරයි යොදුන් 60ක් දිගයි දුරයි අනිත් පාරේ මාර්ගෙන් අඩක් තියෙන හැබැයි මිනිස්සු කවුරුත් නෑ අමනුෂ්‍යයෝ ඉන්නේ බුදුරජාණන් සේවාවේ අහනවා මොකද්ද භික්ෂු සංඝයා අතර සීවිලි ස්වාමීන් වහන්සේ ඉන්නවද? ඉන්නවා. එහෙනම් මේ පාරෙන් යන්න. ඒ සීවිලි ස්වාමීන් වහන්සේ පිණේ විපාක හැටියට අර ස්වාමීන් වහන්සේට කිසි කරදරයක් වෙන්නේ නැතුව යන්න ලැබුණා. ඒ ප්‍රතිදාන දාන මාන ආදීන් සේනාසන පහසුකම් වලින් කිසි අඩුවක් උනේ නැහැ පුණ්‍ය විපාකේ. මේ ලැබුණේ නිකන්ද? පතලද?
පැතු පමණින් නෙමෙයි. මොකද දම්පැන් පූජා කිරීම පිනක් නෙනේ. ප්‍රතිපත්ති ධර්මයේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන්න යම් කිසි කෘතියක් දිනු කර ගැනීම විපාකයක් නේද? එහෙම නැතුනේ අහසින් පාත්වනවා කිය එහෙම නෑ නේ නේ පින කියලා කියන්නේ අහසින් පාත්වන දෙයක් නෙමෙයි. නේ? ඒක කෙනෙක් නුවණින් වීරියෙන් මහන්සි යම් කැපකිරීමක් කරලා කරන්න ඕන දෙයක්. දැන් දාන දෙනවා කියන එක මේ ලේසියෙන් කරන්න පුළුවන් දෙයක්ද? බෑනේ. අර බුදු දේශනාවෙන් දානංච යුද්ධංච සමානම දන් දෙනවා කියලා කියන්නේ යුද්ධයක් කරනවා වගේ වැඩක්. ලේසි නෑ. යුද්ධ කරන්න තියෙන කාත් එක්කද? ලෝභයත් එක්ක නේ. ඒක ෆයිට් කරලා කොහොම හරි දෙන්න එපානේ. එතකොට මේ යුද්ධය කරන එක ලේසි. ඒක ඒ කරන්නේ වෙහෙසක් දරන්න ඕන. මහා වෙහෙසක් කරන්න ඕන. කැපකිරීම කරන. ඒ කැපකිරීම කරාට පස්සේ පුණ්‍ය විපාකෙ ලැබෙන. ඒක අමුතුවෙන් කරන දෙයක් නෙමෙයි. ඒක අමුසිය කරන දෙයක් නෙමෙයි. දැන් බලන්න එන අර දැන් සීවිලිකුම් ස්වාමීන් වහන්සේ අර ජීවිතය අර කිරි හට්ටි අරන් එනකොට මේ බෑන් ටික අරන් එනකොට විකුණ ගන්න. මෙයාට ගෙදර දරු මල්ලු ඉඳි නැතුව පෝෂණය කරන්න. ඉන්නේ නැසිනේ. මෙයාටත් එදිනෙදා ජීවිතේ ගැට ගන්න මොකක් හරි එදා වෙලා හම්බ කර මොකක් හරි දෙයක් ගන්න ඕන කියලා අවශ්‍යතාවයක් තියෙන්නේ තිනේ. එයායි ඔක්කොම කැප කරන්න කලහා නේද අර පින කරගන්න. දැන් කල්පනා කරා නම් මේ ගෙදර නෝනා ඉන්නව දරුවෝ ටික ඉන්න බඩගින්නේ ඊළඟට මේ මට මේ කියා කර හොයා ගන්න තියෙන මේක කොහොමද මේ කරන්නේ ඒවත් එක්ක මේක ඉස්සරහට යනවා කියන එක ලේසි නෑ ලේසි නෑ ඒක ඔක්කොම පැත්තකින් තියලා ඒක අවිවර කුසලයේ ඉස්සරහට අරගෙන අර අකුසලයේ රෝභ සාගිසි දුරු කරලා දන් දෙන්නේ දෙකර එකතන කර තියෙන්නේ කාශ්‍යප ස්වාමීන් වහන්සේ ජීවිතය ගැන කියනකොට කියන ඒකසාරට වුණ කතා සිද්ධියක් තියෙනවනේ ඉගෙන ගන්න තියෙන්නේ නෝනටයි මෙයාටයි තිබුණේ එකම සතුබව ධර්මයේ කියනකොට බුදුරජාණන්සේ ආශය තුනම දානය පූජා කරගන්න ඕන කියලා දෙන්න දෙයක් නැහැ තියෙන සතුබ දෙන්න කියලා හිතුණා බෑ නෝනටයි මටයි මේක විතරයි තියෙන්නේ මේක නැතිනො කොහොමද එළියට පහළටවත් යන්නේ ඊට පස්සේ මධ්‍යම නාමයේ තිතුණා. ඒත් අය අල් තිත වෙලාව බැරි වුණා. ඊට පස්සේ අවසාන අලුයම් කාලෙ මේ අදහස ඉදට ඇති වුණ ගම මොකද කරේ? දූවගෙන ගිහිල්ලා පූජා කළා කෑ ගහලක දිනුව දිනුව කියලා නේ. ඒක විපාක ඒ වෙලාවෙන් පළ දුන්නේ නැද්ද? කොසල රජුල සලු දෙකක් එකවා. ආ මේකත් බුදුරජාණන් ලැබුණ එකද? ඒකත් පූජා කරානේ. එහෙම දෙක දෙක වැඩි වැඩි යනවා. ඒ විස්තරේ සඳහන් වෙනවා ඉස්සරෝ මෙයාට හිතුණා නම් ඒ ලෝභිත හිතුණු වෙලාවේ මේ දන් දෙන්න හිතුණු වෙලාවේ මෙයාට මේ ලෝභිතට ඉඩ දෙන්නේ නැතුව මේ දානෙ දුන්නා නම් දෙක දෙක නෙමෙයි හම්බෙන්නේ කියලා අට අට හම්බුණා. ඒ වෙලාවේ සාර්ථකුනේ නැහැ යුද්ධයක් කරනවාගේ වැඩක් නේ. ඉතින් මේ ඉතින් අපිට පුළුවන් වුණොත් ඒ විදිහට ඒ ගුණය දියුණු කරගන්න වටිනවා. ඊළඟට ඒ දන් දෙන එක විතරක් නෙමෙයි සිල් රකින්න එක නේ. දාන දින ඉපමණකින් නිවන අවබෝධ කරගන්නවා කියලා එකක් නැහැ නේ. සීලය තුළ පිළිල ගුණ දිනු කරගන්න එපා නේ. ඒකටත් ඒ විදිහම තමයි. යම් කැපකිරීමක් එයා කරන්න ඕන. යම් මහන්සියක් එයා ගන්න ඕන. නොඑක අභියෝග අවස්ථාවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි ආ නුවණින් වීරියෙන් යුක්ත මේකේ වටිනාකම තේරුම් අරගෙන ඉදී කළොත් අන්‍යා ජය ලැබෙනවා. අන්‍යා ජය. දැන් බලන්න සීවිලි ස්වාමීන් වහන්සේ ජීවිතේ ගතලා පස්සේ අතීතේ බලන්න රජකමට ලෝභ කරලා රාජ්‍ය අල්ලගන්න ඕන කියලා මනුෂ්‍ය ඝාතනයක් කළේ නැද්ද? අර රජ අල්ලගන්න කියන්නේ ඒකේ දුක් විපාකයට උරුමකම් කිව්වේ නැද්ද? නිරය ගිහිලා උපදින සිද්ධුනේ නැද්ද? අවුරුදු 7 මව කුසක ඉර වෙලා දුක් විඳින සිද්ධුනේ නැද්ද? විතරා අපිටත් එහෙම දෙයක් නොක කරොත් එහෙම අපිට එහෙම නොවේ කියලා අපිට කියන්න පුළුවන්ද? නේ යම් කිසි අපරි අභියෝගයක් වෙන්න දෙන්නේ නේ. ආසාව ඇතුණ මේ රාජ්‍ය අල්ල ගන්න ඕනද කියලා කරන්න දෙනුම රජුගේ මරණ එක. එහෙම කරමු. අපිට සමහර රාජ්‍ය අල්ල ගන්න ඕන වෙන්නේ නැති සමහර ඉඩමක් අල්ල ගන්න දෙන්න පුළුවන් නේ. නේ වෙන්න බැයිද කෙනෙකුට? හිතේ අකුසල වැඩ කරන්න බැයිද එහෙම? පුළුවන් නේ. එහෙම ඉතල යම් වෙලාවක හරි අපි අකුසලයේ කළොත් ඒක විපාක අපිට විපාක දෙන්නේ නැතුව තියෙද? නෑ. දිවිතේවා. අපි දක්ෂ වෙන්න ඕන පින්නතුනි ඒ අභියෝ මොන දේ වුණත්
අපි කුසල් හිත රැක ගන්න බුදුරජාණන්ගේ අනුශාසනාව සිහි කරන්න. ඒ බුදුරජාණන් ප්‍රශංසා කරන්න අවදයක් කරන්න. අපි තු මොනවා හරි දෙයක් කළා අපිට ඒ වගේ අභියෝගාන අවස්ථාවක් මුණ දෙන්න සිද්ධ වුණා කියලා. ඔන්න මොකද සතෙක් මරන්න සිද්ධ අවස්ථාව කියන මෙයා නෑ මම මොන දේ වුණත් මේ දේ නම් මම කරන්නේ නෑ. වීරිය අරගෙන හිතට අරගෙන ඒක කරන්න නැතුව ඉන්නවා. ඒත් සතුටු වෙන්න බැයිද? බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කරන්න අවදයක් මම කළා කියලා. අද බුදුරජාණන් වහන්සේ වැඩ හිටියනම් මා මේ කළ කෙලදී දැකලා ඒකාන්තයෙන් ප්‍රශංසා කරනවා කරනවාමයි සතුටු වෙන්න බැයිද? පුළුවන් නේ. ඒ සතුට නැති වෙනව නේද අර කර ගමන. අදන් බොරුවක් කියන අවස්ථාවක් වෙනවා කියනකොට මෙයා කියනවා. සමහරට ඒකෙන් මොකක්ද ලාභයක් ලැබෙයි. සමහරට මොනවා හරි නිකන් ආශ්‍රදනක ස්වභාවයක් සිද්ධ වෙයි. නේ මිනිසු කරනවා නේම නේ. හැබැයි අර නිෂ්කා අර අර විදිහේ කුසලයේ තුල පිහිටලා ලබන අර අහිංසක සතුට ලබන්නේ ආර විදිය නෑ. අපි තුන් අපි කාලය සිල් රැකලා අපේ ජීවිතේ අපි සතුට දෙමු මම මෙච්චර කාලය සිල් රැක්කා කියලා කොයි තරම් දෙයක්ද නේ. දැන් නන්ද මාතාවේ කතාවේ තියෙන්නේ නේ සාමීනි සාරිපුත්තයන් වහන්සේ මම මේ බුදුරජාණන් සරණ ගිහිල්ලා යම් දවසක සරණ ගියේ එදා ඉඳලා දන දන සිල්පදයක් අඩපු කෙනේ නෙමෙයි ආශ්චර්ය කියලා කියනෝනේ. අපිටත් ඒදි මේ ශීලාදී ගුණධර්ම දියුණු කරගන්න පුළුවන් නම් වටින්නේ නැද්ද? අඩු ගානේ පුරුදු කරගන්න පුළුවන්ද බැයිද කියන කාරණේ පැත්තකින් තියලා අඩු ගානේ මේක මම කරගන්න ඕන. ඉතින්ට නෝ ඉස්සලා එන්නුනේ ඉතින්ට නේ. මම මේ කාරණේ පුරුදු පුහුණු කරගන්න කෙනෙක් බවට පත් වෙන්න ඕන. අන්න ඊට පස්සේ යට හැකියාව හදාගන්න පුළුවන්. ඒක නැත්තම් හැකියාව තිබුණත් යයිද කරන්නේ? නැයි උමනාවක් නැහැ. උමනාවක් නැහැ. අපේ ජීවිතේ එහෙම අවස්ථා වෙලා නැද්ද? උමනාව නැතිකම නිසා කරන්න පුළුවන් කියපු දේවල් කොච්චර නම් මිස් වෙලා ඇතනේ. බැරි වෙලා ඇත. උමනාව නැති නිසා. ඉතින් ඊ අඩුපාඩු අපිම හදාගන්න එපා. වෙන කෙනෙක් අපිට කරලා දෙන්නේ නැහැ. ඊළඟට බලනකොට මේ කාරණා මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන්න කාරණා මේ දන් දීම, සිල් රැකීම ආදී පූජකණ. ඊ වගේම තමයි බින්දස් කරන අනික් ක්‍රමය තමයි මොකද්ද? භාවනා කරනවා කියන එකනේ. ඒකත් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීපු එකක් නේද? ඉතින් මේ සීවිල ශ්‍රාවනස ඒක නොකරපු කෙනෙක්ද? හොද්දට භාවනාව දිනු කරගත්ත කෙනෙක් වටපත් වුණානේ. කොච්චර මේ හිත දිනු කරගත්ත කෙනෙක්ද කියලා කියන්නේ බලන්න. හිත වඩන්න කොච්චර හුරු කරගෙන තිබ්බද කියලා කියන්නේ. පැවිදි වෙනකොට පැවිදිලා ඉපදිලා දවස් කීපෙකින් පැවිදි වුණා. ඒ අවුරුදු 7ක් මේ හිටියනේ නේ. ඒ කාලේ පැවිදුණා. හිසකේ අර මේ කිස් බානකොට හිසකේ සොද කපලා අතට දෙනකොට මේ හිත කොච්චර එකඟ වෙලා හිත වැල්ල තිබුණාද කියලා කියන්නේ ධර්මය අවබෝධ කරු කෙනෙක් බවට පත් වුණා. කේස් ටික බාලා සිවුර මේ පුරවනකොට රහතන් වහන්සේ නම. නිකන් නෙමෙයි ආනුභාව සම්පන්න සිවි ප්‍රින්සිම් යාපස් සහිත රහතන් වහන්සේ නම. හිත වඩලා නොතිබ්බනම් ඒක වෙයිද? නෑ නේ නේ. අපිට මේ මොහොතක් හිතකින් කරගන්න කොච්චර අමාරුද? ඈ ලේසිද? කොච්චර මේ අසුභය සිහි කරන්න කියලාද කොච්චර අමාරුද නේ? දරුණා මේ කිස් ටික දැක ගම මේක සිහි කරන්නේ. හිත නොවඩපු කෙනෙකුට ඕක වෙයිද? නෑ නේ. හිත වඩලා තියෙනවා නේ. ඒක මේ ජීවිතෙ නෙවෙන්න බලන් කලින් ජීවිතවල ඒක පුරුදු කරගත් එකක් නෙමෙයි. නේ ඒ පුරුදු කරේ විපාකයක් හැටියට තමයි මේ ජීවිතය අර විදිහ අනුභව සම්පන්න ජීවිතය ලැබුවේ. ඉතින් අපි කල් තේරුම් ගන්න ඕන ඊ සැපයක් කරා අපිට යන්න ඕන නම් අපි කරන්න ඕනේ මොකද්ද? ඒ කියලා දෙන්නේ බුදුරජාණන්ගේ බුද්ධානුශාසනාව පුරුදු කිරීමයි. දැන් ජීවිතයක් බුදුරජාණන්ගේ පේනනවා ජීවිතේ දියුණු වෙන්න ඕන කරන කාරණානේ. ජීවිතේ දියුණු වෙන්න ඕන කරන කාරණා මෝරන්න ඕන කරන කාරණේ බුදුරජාණන්ගේ පේන්න මොනවද? කල්යාණ මිත්‍ර ආශ්‍රය, සිල්වත් බව, දසකස ඇතීම, වීරිය, ප්‍රඥාව. මෙන්න මේ කාරණා ජීවිතේ මෝරණ්ඩුම නැකන කාරණා කියනවා. ජීවිතය පරිණතභාවයට හේතු වෙන්න උමනා කරන කාරණා කියනවා. කල්පනා කළම අපි ඒව තුළ ඒව අපේ ජීවිත සම්බන්ධ කරගන්නවාද කියලා. එතකොට අපිට බය වෙන දෙයක් එහෙම නැත්තම් කොයිතරම් තැඟලුවා
koi tarang wiriya kala apita nan hambenne nanne me prashna walin gode yanne me okkoma prashna wala palli 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 dala antimata ara hati vetri jeevithayak vitarak ithuru wei jeevithi avasana kala enakota ava aapasa herla balanakota jeevi satutu wenna kiyala kisi karanayak ithuru wela nathi wei aapasa herla balanakota apita ithuru wenne pasutawimata urumu wechi karana nan wedak naha ne apita api gana ithula satutu wenna bæi nan wedak naha ne බුදුරයන් වහන්සේ ප්‍රශංසා කරන ජීවිතයක් අපිට ලබා කරගන්න බැයි නම් වැඩක් නැහැ නේද? බුදුරයන් සරණ ගිය ශ්‍රාවකෝ හැටියට අපිට තියෙන්න ඕනේ ඒක නේද? බුදුරයන් ප්‍රශංසා කරන ජීවිතය. බුදුරයන්සේ ලාමක දෙකට ප්‍රශංසා කරන්නේ නැහැ නේද? ලාමක ප්‍රශංසා ආශ්චර්ය වටිනා ශ්‍රේෂ්ඨ දෙයකට ප්‍රශංසා කරන්නේ. ඒ ප්‍රශංසා කරනව දෙය ජීවිත ඇති කරගන්න. මේ රාතන් වහන්සේ ජීවිත ආදර්ශයට ගන්න බාන මේ අන්තිමට මේ ජීවිතයේ අරහත්ත්වයට පත් වෙලා සීවලි මහ රහතන් වහන්සේ කියා හිටිනවා මොකද්ද මම මිචින් මේ රාග දේශ මොහ ආදී සකල කේසයන් දුරු කරලා දැම්ම කියනවා සීළු භවයන් විනාශ කරලා දැම්ම කියනවා සියලුම ආශ්‍රයන් සිඳලලා ඇත රජෙක් වගේ මම මේ කෙලිස් රයිස වාසය කරන්න කියනවා බලන්න එතකොටනේ බුදුරයන් වහන්සේ ළඟට මේ කියන බුදුරයන් වහන්සේ සමීපයට පැමිණි මට මහා යහපතක් මයුනේ මා විසින් ත්‍රිවිද්‍යාව ලබා ගත්තා සීප්ලිසි මියාපත්ත අෂ්ඨ විමුක්ඛයන් අභිඥාව ලබා ගත්තා බුදුරයන් වහන්සේගේ අනුශාසනාව මැනවින් සිද්ධ කළා අපිට අපිට කවදානම් ඔය කියන්න පුළුවන්කම ඇමි බුදුරයන්ගේ අනුශාසනාව මැනවින් ඉෂ්ට කළා අපිට කවදානම් කරන්න පුළුවන් වීද කියන එක පැත්තකින් තියුනේ කවදා හරි මම මේක කරන්න ඕන කියන තැනට එනවනම් මේ විදිහේ ජීවිතය මම කවදා හරි ඇති කර ගන්න ඕන බුදුරජාන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකගේ බලාපොරොත්තු වෙන්න ඕන එක නේද නිවන අවබෝධ කර ගන්නවා කියන එක නේද එතනින් මෙහා දෙයක් නෙවෙයි බුදුරජාන් සරණ යන්නේ අපි ඒකට නේද දැන් සුගතියේ උපත ලබා ගන්න විතරක් නෙවෙයි නේ හොඳට භෞතික සම්බන්ධ පහසුවෙන් ජීවත් වෙලා හොඳ වාහනයක් කරගෙන ගිය දොරක් හදාගෙන ඉන්න පුළුවන් ජීවිතය ඇති කර ගන්න නෙමෙයි ඊට එහාගේ උත්තරීතර දෙයක් නේ ඊට එහාගේ අර ධර්මයේ තියෙන දේවල් පුරුදු පුහුණු කරන සුගති උපත ලැබෙනවා හොඳ පහසුවෙන් ජීවත් වෙන පරිසර ලැබෙනවා ඒක වෙනම එකක් ඒක වෙනම කතාවක් හැබැයි ධර්මයේ මේ මේ උත්තරීතර ඉලක්කය බුදුරජාණන් මේ ලෝකෙට පහළ මේ ධර්මයේ දේශනා කිරීම අරමුණ තමයි මේ ජරා මරණ දුකේ නිදහස් වෙලා නිවන අවබෝධ කිරීම. ඒතර බුදුරජාණන් සරණේ ශ්‍රාවක කල්පනා කරන්න ඕනේ නිවන අවබෝධ කරගන්නයි. මේ රහතන් වහන්සේ ජීවිත ගැන අපි ඉගෙන ගන්න ඕනේ අනේකාන්ත උන්වහන්සේලාගේ ජීවිත සැපසේ ගත කළා උන්වහන්සේලා අපිටත් ඒ වගේ ජීවිතයක් ඇති කරගන්න ඕනේ නේද කියන්නේ. ඒ නිසා අපි කල්පනා කරන්න පිණිස මේ බුද්ධි මේ ධර්මයේ කරුණු ඉගෙනගෙන අපිට පුළුවන් තරම් මේ ධර්මයන් පුරුදු වුණ කරගන්න මහන්සි ගන්න. ඒ පුරුදු කරගන්න මහන්සි ගන්න පළවෙනිම නිවරුදු වෙන්න ඕනේ තමන් හිතන ක්‍රමේ. මොකද්ද? මේ ධර්මයන් පුරුදු වුණ කරගත්තොත් තමයි මට මේ දුකෙන් නිදහස් වෙන්න ලැබෙන්නේ. මේ බුදුරජාණන්සේ පුරුදු වුණ කරගත් දේවල් පුරුදු වුණ කරගන්න කියපු දේවල් පුරුදු වුණ කරගත්තොත් තමයි මට මේ දුකෙන් නිදහස් වීම ලැබෙන්නේ. එතන නිවර්ති වෙන්න ඕනේ. එහෙම නැත්නම් කොච්චරවත් අපි පුරුදු කරන අවස්ථාව ලැබෙන්නේ පුරුදු කරගන්නේ නැහැ. මඟ හැර ගන්නවා. බලන්න බුද්ධ දේශනා බුදුරජාණන් ශ්‍රී කියන කතාව. අසාරේ සාර මතිනෝ සාරේ චා සාර දස්සිනෝ තේ සාරං නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා. අපි අහලා තියෙනවනේ කතාවනේ. මොකද ඒ කියන්නේ? වටින් නැති දේවල් හිතනවා වටිනවා කියලා. වටින දේවල් ගැන හිතනවා වටින්නේ නැහැ කියලා. තී සාරංනාදි ගච්ඡanti. ඒ ඇත්ත කවදාවත් වටිනා දෙයක් නම් සාක්ෂාත් කරන්නේ නැහැ. ඇයි ඒ? මිච්ඡා සංකප්ප ගෝචරා. කල්පනා කරන විදිහ වැරදි. කල්පනා කරන විදිහ වැරදි. අපි කවදාවත් කැමතිද බාල දෙයක් ගන්න? වටිනා දෙයක් තියද්දි අපි අපි වටිනා දේවල් කියලා අරගෙන බාල දේවල්ට අහු වෙලා නැද්ද? අහුලා තියෙනවා. එතකොට මේ හේතුවනේ අපි වටිනා දේවල් හරියට දන්නේ නැති නිසා.
වටිනා දේවල් බුදුරජාණන් මනාකොට දේශනා කළා තියෙනවා. ඒවා හොඳට වටිනා දේවල් කියලා තීරුම් ගත්තොත් මේවා මුල් කරගෙන තමයි සැපසේ ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා තීරුම් ගත්තොත් අන්‍යා වටිනා දේ ගන්න වටිනා දේ ගත්ත නම් සතුටින් වාසය කරනවාමයි. සාරංච සාරතු ඤත්වා අසාරංච අසාරතු තී සාරං අධිගච්ඡanti සම්මා සංකප්ප ගෝචරා. වටිනා දේ හරි තීරුම් අරගෙන නොවටිනා දේ හරි තීරුම් අරගෙන ඉන්නවනම් කෙනෙක් තේ සාරං අධිගච්ඡanti අන්න ඒක නා වටිනා දේ ජීවිතේට ළඟා කර ගන්නවා. හේතුව ඇයි? කල්පනා කරන විදිය නිවැරදි. එතකොට අපිට තේරෙන්නේ නිවැරදි කරගන්න උනේ එකක් නේද? අපි ලාමක දේ කරන වටිනාකම මේක තිබුත් නම් හරි කියලා මේ ලාමක දෙයක් ගන්නම් හිතන්නේ. බුදුරජාණන් වහන්සේ පුරුදු පුහුණු කරගන්න කියපු දෙයක් ගන්න නොවේ නම් හිතන්නේ. අපි මේ වටිනා දේ ජීවිතේට ගන්නෙ නැතිවීමේ ප්‍රතිඵලය මොකද්ද? දුකසී වාසය කරන්නේ. දුකසී වාසය වටිනා දේ ජීවිතේට ළඟා කරගත්තොත් ඒක නා දුකසී වාසය කරයිද? කරන්නේ නැහැ. කෙනෙක් දුකසී වාසය කරන හේතුව තමයි වටිනා දෙයක් නැහැ ජීවිතේ. ඒ වටිනා දෙයක් නැති වෙන්න හේතුව මොකද? වටිනා දේ ගැන හරියට දන්නේ නැහැ. වටිනා දේ ගැන හිතන්නේ වටින්නේ නැහැ කියලා. නොවටිනා දේ ගැන හිතන වටිනවා කියලා. ඉතින් බලන්න අපිට වටිනා දෙයක් හම්බුණා. මොකක්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය, බුද්ධ ශාසනය. ඒ වටිනා දේ ප්‍රතිඵල ලඟා කරගත් උත්තමයෝ තමයි රහතන් වහන්සේලා. ඒ රහතන් වහන්සේලා කෙනෙක් අතර රහතන් වහන්සේ අතර කෙනෙක් තමයි ශ්‍රීවිලී මහරහතන් වහන්සේ කියලා කියන්නේ. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න වටිනා දේ ජීවිතයට ගත්තා. වටිනා කියන කෙනෙක් බවට ශ්‍රේෂ්ඨ උත්තමයෝ බවට පත් වුණා. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ පුරුදු පුහුණු කරලා ඒ ශ්‍රේෂ්ඨ වූ ජීවිතයක් ඇති කරගන්න ඒ ශ්‍රීවිලී මහරහතන් වහන්සේ වගේ යතුම් රහතන් වහන්සේලාගේ මේ ජීවිතයක් ඇති කරගන්න අපි සෑම සියලු දෙනාටම වාසනා උදා වේවා. සාදු සාදු සාදු. වස්සාන ධර්ම දේශනා.